කියලා පිළිගන්න ඕගොල්ලෝ හැමෝම අනුජලන් ෆොටෝග්‍රැෆි ඇකඩමියට ඇත්තරම ඕගොල්ලොන්ට මම කෝස් කන්ටෙන්ට් එක කෝස් එක ගැන ඉතාමත් සුළු විස්තරයක් කරන්නයි මේ ලෑස්ති වෙන්නේ එනොත් මේක ප්‍රොෆෙෂනල් කෝස් එකක් ඒ කියන්නේ මේක एमचर्स लड़े आधुनिक शेस्ट्री नियतुट पेहदिलता क्रमाकूल विधिमत अध्यापन क्रम कहते छायारूपकरण वीडियो करण वीडियो संस्करण सह छायारूप संस्करण पेहदिल मुलईदे इजेटन कौशिक्यू हरि हरि मे कौशिकी प्रधान वशे प्रधान विषयकांड की कर्ण ඡායාරූපකරණය ස්ටිල් ෆොටෝග්‍රැෆි වීඩියෝකරණය වීඩියෝ සංස්කරණය සහ ඡායාරූප සංස්කරණය කියන ප්‍රධාන විෂයකාණ්ඩ හතරක් කරනවා. ඒකෙදි ඡායාරූපකරණය යටතේ අපි වෙඩින් ෆොටෝග්‍රැෆි, ෆැෂන් ෆොටෝග්‍රැෆි, ප්‍රොඩක්ට් ෆොටෝග්‍රැෆි, ෆුඩ් ෆොටෝග්‍රැෆි කියන ප්‍රධාන විෂයකාණ්ඩ කීපයක් කරනවා. ඒක විෂයකාණ්ඩ යටතේ අපි තව අනු විෂයකාණ්ඩ ගොඩක් විශාල ප්‍රමාණයක් කරන උදාහරණයක් වශයෙන් දැන් වෙඩින් ෆොටෝග්‍රැෆි ගැන ගත්තොත් වෙඩින් ෆොටෝග්‍රැෆි යටතේ තියෙන අපි කොහොමද ක්ලයන්ට් කෙනෙක් හෑන්ඩල් කරන්නේ, එහෙම නැත්නම් වාගේ බිස්නස් එක වා කොහොමද ඩෙවලොප් කරගන්නේ, වා කොහොමද වාගේ මාකටින් පැත්ත මාකට් ස්ට්‍රැටජීස් මොනවද වාට මේ වාගේ පැකේජස් ඔයා හදන්නේ කොහොමද, ඒ වගේ පැකේජස් ඔයා කොහොමද එලියට දෙන්නේ සහ ඔයා කොහොමද ක්ලයන්ට් කෙනෙක් ඔයාගේ පැකේජ් එකට ගෙන්න ගන්නේ අන්නේ වගේ කියන ඉතමත් සුළු කාරණාවෙන් නම් අපි වෙඩින් ෆොටෝග්‍රැෆි ගැන කතා කරනවා. විශේෂයෙන් ක්ලයන්ට් කෙනෙක් හෑන්ඩල් කරන්නේ කොහොමද, ඔයා අඳින්න පළඳින්නේ කොහොමද, ඔයා ස්ටුඩියෝ එක හදාගන්නේ කොහොමද, ස්ටුඩියෝ එකේ ඉන්ටීරියර් කරන්නේ කොහොමද සහ ඒක හිත ඇද ගන්න අසුළු විදියට කරන්නේ කොහොමද. උදාහරණයක් වශයෙන් අපි ඒකට පාවිච්චි කරන ආලෝක වර්ගය, ආලෝක වර්ණය, ආලෝක උෂ්ණත්වය පාව කොහොමද කෙනෙක්ගේ හැඟීම් එහෙම මෙහෙ වෙන්න, හැඟීම් එක්ස්ප්‍රෙෂන් එහෙම නැත්නම් මේවා උද්දීපනය වෙන්න කොහොමද හේතු වෙන්නේ කියන කාරණා පවා ඔයාලට කියලා දෙනවා. ෆොටෝග්‍රැෆි වලට අදා විඩින් ෆොටෝග්‍රැෆි යටතේ අපි ලයිටින් සෙටප් එකක් හදන්නේ කොහොමද, අවුට්ඩෝර් ලයිටින් සෙටප් එකක් හදන්නේ කොහොමද, ඉන්ඩෝර් ලයිටින් සෙටප් එකක් හදන්නේ කොහොමද කියන කාරණා කරනවා. අවුට්ඩෝර් ලයිටින් සෙටප් එකෙත් අපි කොහොමද ඉතාමත් ඇඩ්වාන්ස් ලයිටින් සෙටප් එකක් හදන්නේ, ඒ කියන්නේ ඇඩ්වාන්ස් ඉක්විප්මන්ට් යූස් කරලා සන්ලයිට් එක ඕවර්ව යන විදිහට කොහොමද ලයිටින් සෙටප් එකක් හදන්නේ කියන කාරණා පවා අපි ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් මේ කෝස් එක සම්පූර්ණ කරන ඕනම කෙනෙක්ට කිසිම බයක් සැකක් නැතුව කෝස් එක ඉවර වෙනත් කලින් මම කියන්නේ तमंगे जॉब तमंगे वेडिंग तमंगे फैशन शूट तमंगे प्रोडक्ट शूट करवा एक प्रोग्रमन करला कियान right මේ වෙනකොට මේ කෝස් එක සම්පූර්ණ කරපු ලංකා විවිධ ප්‍රදේශවල ඉතාමත් ඉහළ තැන්වල ඉතාමත් අභිමානවත් ලෙස තමන්ගේ රැකියාව කරමින් සිදු කරමින් ඉන්නවා. ඉතින් ප්‍රධාන වශයෙන් මේ කෝස් එක ඇඩ්වාන්ස් කෝස් එකක්, මේක ප්‍රොෆෙෂනල් කෝස් එකක්. ඒ කියන්නේ ඇමචර් කෙනෙක් වුණත් තේරෙන්නේ මේක පැහැදිලිව මුලින් ඉඳන් සරලව මේ කියන හැමදේම ඉගෙන ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි ඊට අමතරව ප්‍රොඩක්ට් ෆොටෝග්‍රැෆි, ඊට පස්සේ ෆුඩ් ෆොටෝග්‍රැෆි, ඒ වගේම ෆැෂන් ෆොටෝග්‍රැෆි කියන විෂය කාණ්ඩ කරනවා. වීඩියෝ කරන යටදී අපි මියුසික් වීඩියෝ ෂූට් කරනවා. මියුසික් වීඩියෝ ෂූට් කරද්දී මියුසික් වීඩියෝ ෂූට් කරන්න අවශ්‍ය දේවල්, එහෙම නැත්නම් වීඩියෝ කරන දේ අවශ්‍ය නේද, ස්ක්‍රිප්ට් එක ලියාගන්නේ කොහොමද, ස්ටෝරී බෝඩ් එකක් ඇඳගන්නේ කොහොමද, වාගේ ප්‍රී ප්‍රොඩක්ෂන් මොකද්ද, පෝස්ට් ප්‍රොඩක්ෂන් මොකද්ද සහ ප්‍රී ප්‍රොඩක්ෂන් එකේදී කොහොමද කලර් ග්‍රේඩ් කරන්නේ, පෝස්ට් ප්‍රොඩක්ෂන් එකේදී කොහොමද කලර් ග්‍රේඩ් කරන්නේ වගේ ඉතාමත් advanced technique advanced කරුණු කාරණා පාව මේකෙදී කතා බහ කරන විතරක් නෙමෙයි, විශේෂයෙන් අපි මේක practically කරනවා. මේ කියන හැම දෙයක්ම අපි පැට්‍රිකලි සිදු කරනවා. ඉතින් මේක පැට්‍රිකල් කෝස් එකක් කිව්වොත් හරියටම හරි. වීඩියෝ සංස්කරණය ගැන අතරම අපි කතා කරමු. වීඩියෝ සංස්කරණය යටතේ කොහොමද අපි වීඩියෝ එකක් සංස්කරණය කරගන්නේ, එහෙම නැත්නම් අපි කොහොමද වීඩියෝ එක කට් කරගන්නේ කොහොමද, වීඩියෝ එක ඇසෙම්බල් කරගන්නේ කොහොමද, ඊට පස්සේ වීඩියෝ එක එඩිට් කරන්නේ කොහොමද කියන කාරණා අපි පැහැදිලිව කතා කරනවා. කට් කරනවා කියන කාරණාවෙදී අපි ඒකෙදි පාවිච්චි කරන තියරිටිකල් නොලෙජ් එක අපි ඔයගොල්ලන්ට ලබා දෙනවා. විශේෂයෙන් කලර් ග්‍රේඩින්, කලර් කරෙක්ෂන්, කලර් බැලන්ස් කියන හැම දෙයක් ගැනමත් අපි කතා කරනවා. වගේම ඔයගොල්ලන්ට විවිධ ප්‍රීසෙට්ස් යූස් කරන්නේ කොහොමද, ඒ කලර් ග්‍රේඩ් ආගම කොහොමද කලර් ග්‍රේඩ් කරන්නේ, වා කොහොමද වා කලර් බැලන්ස් කරන්නේ, කලර් සින්ක් කරන්නේ කොහොමද, සියලුම දේවල් අපි මේකෙදි කියලා දෙනවා. රෙන්ඩරින් පැත්ත, වීඩියෝ රෙන්ඩරින් පැත්ත මොකක් කව වෙන විදිහට අපි මේකෙදි කියලා දෙනවා. ඉතින් මේක කෝස් එකකට වා මුදල් ආයෝජනය කිරීමක් කියලා තමයි මම හඳුන්වන්න කැමති. වේදන් කිරීම නෙවෙයි, මොකද වාගේ ජීවිතුණු අභිලාෂ සියලුම දේවල් ඉස්ත වෙන තැනක් විදිහට මෙතන හඳුන්වුවොත් බොහොම නිවැරදි කියලා මම හිතනවා. ඉතින් වාගේ ආයෝජනය හරිම තැනට හරිම වෙලාවට નિયમિત කාලයේදී තමන්ගේ ජීවිතයේ ඉදිරි මාර්ගය සකසා ගන්න මම හිතනවා ආයෝජනය කරනවා නම් ඒක තමන්ට ඉතාමත් වැදගත් කාරණාවක්. ඉතින් තමන් කැමරාවක් මිලදී ගැනීමදී පවා ඒක ආයෝජනයක් මිස වියදමක් නෙමෙයි, මොකද තමන් රැකියාවක් ලෙස මේ ශේෂ්ත්‍රයේ ඉදිරියට ඉතාමත් අභිමානවත් ලෙස ඉදිරියට යන්න බලන් ඉන්න කෙනෙක් කියලා මම දන්නවා. ඉතින් විශේෂම කාරණාව තමයි විශේෂම කියන්න ඕනේ, ඔයා මේ කෝස් එකට සම්බන්ධ වෙන්න කැමරාවක් දැකලවත් එහෙම නැත්නම් කැමරාවක් අලලවත් තියෙන අවශ්‍ය වෙන්නේ නැහැ. හේතුව තමයි ගොඩක් මේ කෝස් එකේ යන ළමයි කවදාකවත් DSLR එහෙම නැත්නම් mirrorless ඒ වගේ කැමරාවක් දැකලවත් නැති ළමයි මේ කෝස් එකේ. හැබැයි ඔයා ආධුනිකෙක් වගේ ඉන්නේ කෝස් එකේ පළවෙනි මාසය ඇතුළත විතරයි. ඒක අපි විශේෂයෙන්ම අවධාරණය කළ කියන සහ අපි
බොහොම වගකීමෙන් කියන්නේ ඉතින් වා ඊට පස්සේ එතන ඉඳන් ඔයාට ප්‍රොෆෙෂනල් කෙනෙක් විදිහට වා වෘත්තීයමේ සුදුසුකම් ලාභියෙක් විදිහට මේ කෝස් එක ඉදිරියට කරගන්න පුළුවන් සහ තමන් කරන වැඩ කටයුතු තමන් අභිමානවත් ලෙස සහ කන්ෆිඩන්ට් එහෙම නැත්නම් ඔයාට ආත්ම විශ්වාසයෙන් කරන්න පුළුවන් හැකියාවක් ඔයාට එනවා ඒ විතරක් නෙමෙයි අපි හැකියාව ඔයාට දෙනවා ඉතින් බය වෙන්න එපා කිසිම දෙයකට ගොඩක් අය අපි මේ කෝස් එක ගැන කතා කරලා අහනවා මොනවද මේ කෝස් එකට එන්න අවශ්‍ය වෙන සුදුසුකම් කියලා ඉතින් මට විශේෂයෙන් කියන්න තියෙන්නේ ඔයා කවදම හරි චාරුප කරනේට වීඩියෝ කරනේට පොඩි කාලේ හරි පොඩි ඇල්මක් දැක්මක් තිබ්බනම් චාරුප කරන එක ගැන පොඩි හරි වඩා අනිවාර්යයෙන්ම සුදුසුකම් තියනවා මේ චාරුප පාඨමාලාවට සම්බන්ධ වෙන්න අධ්‍යාපන සුදුසුකම්වත් ඔයාගේ වයසවත් ඔයා මොනවද මොනවද කරන්න කියනවත් අතරම අදාළ වෙන්නේ නැහැ බය නැතුව එන්න ඔයගොල්ලෝ හැමෝන්ටම ඔයගොල්ලන්ගේ හීන ඔයගොල්ලන්ගේ අභිලාෂ ඔයගොල්ලන්ගේ පැතුමන් සඵල කරගන්න අනුජලවන් ෆොටෝග්‍රැෆීට එන්න කියලා මම ආරාධනා කරමින් සිටිනවා ඉතින් ස්තුතියි මම අනුජලවන්.